ඒකිනවා මසකට අවම මුදලක් ඕනේ කියලා රුපියල් 12,444ක් එක පුද්ගලයෙකුට ජීවත් වෙන්න. අවම. අවම. ඒතර පස් දෙනෙක් ඉන්නවා නම් පවුලක ඒක පහෙන් වැඩි කළොත් 62,220ක් වෙනවා. පවුලකට අවශ්‍ය අවම ආදායම. පවුලේ පස් දෙනෙක් ඉන්නවා නම්. එතකොට රැකියා නියුක්තියෙන් 70%ක්ම ඉන්නේ ඔය රුපියල් 62,220ට අඩුවෙන් ආදායම් ලැබෙන අය. 70%ක්ම රටේ රැකියාවල නියුක්ත වෙලා ඉන්න අයගෙන්. ඒතර හිතලා බලන්න පුළුවන් තියෙන ප්‍රශ්නේ. ඒතර මම අහන්නේ ඇත්තටම මේ අයට මේ ගානට ජීවත් වෙන්න පුළුවන්ද කියන එකයි. දැන් අපි දන්නවා ඒක පුද්ගල ආදායම ජාත්‍යන්තරව සසඳලා බලනකොට ඒක හදන්නේ ඩොලර් වලින් හදන්නේ. ලංකාව අපි 2019දී ඩොලර් 4000ට වැඩිය තිබුණේ. අද ඩොලර් 3,850කට බැහැලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ප්‍රශ්නය පැහැදිලි. මම මේ කතා කළේ අපේම ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ දත්ත වලින් කතා කරේ. නැත්තම් මේ කියනවනේ මේ දත්ත ගැන වෙනසක් තියෙනවා කියලා. ඒ වගේම වාද විවාදයක් යනවා. මේ යුනිසෙෆ් එකේ වාර්තාව ගැන වාද විවාදයක් යනවා. දැන් මේක යුනිසෙෆ් එකේ ශ්‍රී ලංකා ඉකොනොමික් ක්‍රයිසිස් 2022 සිටුේෂන් රිපෝට් නම්බර් 1. මේකෙන් මේ වලින් කියන්නේ. එතකොට මේ අපි මේ හිතලා මතලා කියන දේවල් නෙමෙයි. ඒක කියනවා මානුෂීය සහාය අවශ්‍ය දරුවන් සංඛ්‍යාව හරිද මිලියන 2යි. නැත්නම් ලක්ෂ 22යි. මිලියන 2.2යි. සහාය අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 5.7යි. නැත්නම් ලක්ෂ 57යි කියලා කියනවා. එතකොට මානුෂීය සහාය අවශ්‍ය දරුවන් මිලියන 2.2යි. සහාය අවශ්‍ය පුද්ගලයන් 5.7යි. ඊට පස්සේ කියනවා වයස 5ට අඩු දීර්ඝකාලීන උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන හදිසි ප්‍රතිකාර අවශ්‍ය දළුවන් 56,000ක් ඉන්නවා කියලා කියනවා. දැන් ලොකු වාද විවාදයක් තියෙනවා මේකේ මේකේ දත්ත හරිද වැරදිද කියන එක. දැන් අපි පොඩ්ඩක් මෙතන ප්‍රේසම් වෙන්න ඕනේ. මොකද කවුරුත් ඇවිල්ලා කැමති නැන්නේ තාත්තට ඇවිල්ලා කිව්වොත් ගෙදර මොකද්ද මේ තාත්තා කෙනෙක් වෙලා වගකීමක් නැහැ දරුවන්ගේ හැටි බලන්නකෝ. අර දරුවන්ට කන්නවත් හරියට හදලා නැහැ කියලා. ආඩම්බරි ප්‍රශ්නයක් ඇති වෙන එකපාරින්ම තාත්තට. අපිට ආඩම්බරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ පිටේම ඉන්න මිනිස්සු අපේ ඇටසකිල්ල දිහා බල්ලා කිව්වහම මෙන්න බලන්න මන්ද පෝෂණය මෙන්න බලන්න කිව්වහම අපි ඒ එක තර්ක කරනවා එයාගේ දත්ත ගැන තර්ක කරනවා. ඕකයි අපිට ඇත්තටම වෙලා තියෙන්නේ. අපිට ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක ඇවිල්ලා බොරු ආඩම්බරයක් තියෙන එක. බොරු ආඩම්බරයක් තියෙන එක. මේක ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක්. හරිද? අර දත්ත ගැන අපිට තර්ක විතර්ක කරන්න පුළුවන්. සමාන කාල සීමාව ගැන, වයස ගැන, ওই වගේ තියෙන දත්ත ගැන කතා කරනකොට එක එක ප්‍රශ්න තියෙනවා. ඒක අපිට බලන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා දත්ත හා කාල ප්‍රවේශය ගැන ගැටලු තියෙනවා කියලා. ඒතර අර කිව්වා වගේ මන්ත්‍රීතුමා කිව්වා වගේ අර ළමා රෝහලට එන අයගේ අර කැම පිගාන ගැන එතන කියලා තියෙන එතන ඉන්න වෛද්‍යවරු. අපි නෙමෙයි වෛද්‍යවරු කියලා තියෙන්නේ ඒකත් කියලා තියෙන්නේ. වාසුදේව ඇමේතුමාගේ සාමාන්‍යයෙන් එයාගේ මතය එක්ක මම එකඟ නැහැ. හැබැයි ඊයේ හොඳ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ඇහුවත් හොඳ ප්‍රශ්නයක් ඇහුවම කවුරු ඇහුවත් කියන්නේ බෑනේ. ඇහුවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දරුවන්ගෙන් කාටද මන්ද පෝෂණය තියෙන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක්. හරිද? ඉතින් ලොකු එකාට හරියට පිගාන හදාගන්න පුළුවන්. අපි කතා කරන්නේ කුඩා ආදායම් ලාභීත් ගේ බත් පිගානේ මොනවද තියෙන්නේ. ප්‍රෝටීන් එක ගැන තමයි හුඟක් වෙලාට කතා බහ තියෙන්නේ. මොකද කුඩාම දරුවෙක් නම් ඒක බරට විතරක් නෙමෙයි. ඒක බරට විතරක් නෙමෙයි. ඒක පස්සේ බලපානවා මානසිකව බලපානවා. හරිද? අපි දැන් කතා කරනකොට කියනවනේ අර ලියන්න පුළුවන් කට්ටිය කොච්චර ඉන්නවද කියලා ලංකාවේ ලොකු දත්තයක් කියනවනේ අර ලිටරසි එකට. මොකද ලිටරසි රේට් එකට කියන්නේ? ලියමේ හැකීමේ හැකියාව. සාක්ෂරතාවය. ඒක මැන්ලා අපි කියනවනේ 98%යි මේ ආසියාවේ තියෙන හොඳම රට අරක මේක. ඉතින් ඔය දත්තය අවුරුදු 30කට උඩදී හොඳයි. ඔය සාක්ෂරතාවයේ දත්තය. අද ඒ දත්තෙන් වැඩක් තියෙනවද ඇත්ත කතා කරන්න? ඒ දත්තෙන් වැඩක් තියෙනවද? ඒ දත්තේ උඩ තියාගෙන රට පහළට ගිහිල්ලා ආසියාවේ දුප්පත් රටක් වෙනකොට ඒ දත්තෙන් තියෙන වැඩක් තියෙනවද? ඒක හරියටම මට වෛද්‍යවරයෙක් කිව්වා දරුවව මනින්නේ බරෙන් විතරයි කියලා සමහර අය. බරෙන් විතරයිලු දරුවවම මනින්නේ. හරිද? එතකොට බඩ පුරෝහණයක නෙමෙයි. හරිදෙයින් බඩ පුරවන්න ඕනේ. මානසිකව බලපාන එකයි. ඕක තේරෙන්නේ නැති මිනිස්සු අර තව බොරුවක් කියලා අර මිනිස්සු රවට්ටන්න හදනවා.
ගැබිනි මාතාවන්ට 20000ක අපි දුන්නා අපේ කාලයේදී අර පෝෂණ මල්ලක් දුන්නා ඒ මල්ල නැති කළා දැන් ඇවිල්ලා ආඩම්බරයෙන් මුදල් ලැබීතුමා පාර්ලිමේන්තුවේ කියනවා 2500ක් දෙනවලු ඒ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය ලබන අයට රුපියල් 2500ක් දෙනවලු මොකද්ද මේ වීලුව 20000ක් දුන්න පෝෂණ මල්ල වෙනුවෙන් 2500ක් දෙනවා කියලා කියන එක මේක අපිට වැඩ වෙලා තියෙන වැඩේ හොරකම වංචාව හැබැයි දුක්ඛිත කතාවක් තියෙනවා මේ ළඟදී කොල්ලෝ ටිකක් මගුල් ගෙහකට රිංගලා කෑම ටිකක් කාලා මගුල් ගෙහකට රිංගලා ඒ අයව අධිකරණයට දාලා මොකද්ද මේ මගුල් ගෙහකට ගිහිල්ලා කවුරු හරි අපි හිතලා බලන්න එපා නේද පිටපොට කල්පනා කරන්න පුළුවන් මිනිස්සුනේ කවුරු හරි මගුල් ගෙහකට රිංගලා කෑම ටිකක් කෑවොත් හරිද කන්න නැති නිසානේ කන්නේ නැත්තම් ඇයි කන්නේ ආයේ සමාහයට මස් මාළුවක් දැකලම නැතුව ඇති මාස ගණනාවකටම මගුල් ගෙදර ගිහිල්ලා ඒක සමාහයට දකින්න ඇති දැකලා හිතලා මෙතන ගිහිල්ලා අපි හැමින් රිංගලා කෑම එකක් කෑවොත් හොඳයි කියලා අන්න අපේ රටේ තියෙන తত্ত্বය අපේ රටේ තියෙන తত্ত্বය දත්ත එකක් ඇත්ත කතාව ගිහිල්ලා බලන්න ඕනේ මොනවද ඇත්තටම වෙන්නේ කියලා අර දත්ත වලින් හැම එකම කියන්න බෑ ඇත්ත කතාව බලන්න ඕනේ මෙච්චර අමාරුවේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉතින් හරිද හොරකම වංචාව හැබැයි ඉවර නෑ මෙතුමා කිව්වා සීනි ගැන කිව්වා පොහොර ගැන කිව්වා පොල් තෙල් ගැන සුදුළු වෙනු හැමේ වංචාව 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 හරිද මේ අය තර කරගෙන ඊට පස්සේ හදනවා අනිත් අයට ගිහිල්ලා කියන්න රටේ තත්ත්වය නරක නෑ එච්චර කියන තරම් රටක නරක නෑ මේ කියන්නේ මේ වෙන කතාවක් හරිද පොහොර හරිද පොහොර අර චීන පොහොරේ නැවි වැඩේ මිලියන 7.6ක් නැති වුණා 7.6ක් ඒක හරියට LC එකට දාන්න ඕනේ විස්තර පිට රටින් යමක් ගේනවා නම් LC එකට දැම්මොත් තමයි ඒ විස්තර ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ බැංකුවක් මිලියන 7.6ක් අපිට ගෙවන්න සිදු වුණා ඒ වෙලාවේදී ඒ විතරක් නෙමෙයි චීනේ එක්ක තියෙන අපිට තියෙන ඒ සහෝදරත්වය පළුඳු වෙන වැඩක් කළේ මුදලුත් නැති වුණා සහෝදරත්වයක් නැති වුණා එතකොට එක්ස්ප්‍රෙස් පර්ල් එකේ කොවන්දිය කොවන්දිය එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ විනාශය පරිසර විනාශය තාම ඒක ගැන කතාවක්වත් නැහැ අර මෙතුමා කිව්වා වගේ අර හිටපු අධිපතිතුමා මහ බැංකුවේ නිවාඩ් ගබ්‍රාල් මාර්තු 8 වෙනිදා තමයි කිව්වේ ඩොලර් රිංගයක් බොරු කතාවක් කිසිම හිඟයක් නැහැ කිව්වා මේ රටේ මාර්තු 8 වෙනිදා තාම ඉන්නවා නිදහසේ මේ ඔක්කොම අය මේ කරපු අය ඔක්කොම නිදහසේ ඉන්නවා හරිද මැක්‍රෝ යූරියා එකේ ඒක තාම මම දන්නෙත් නැහැ හරියටම අර තීවුණ වார்த்தාවල් අනුව රුපියල් කෝටි 400ක් ගැන කතා කළේ තව එක කතා කළේ 1500ක් ගැන. ඒතර රුපියල් කෝටි 1100ක ප්‍රශ්නයක් තියෙනවා. ඒක විස්තර ඔක්කොම දන්නේ නැහැ. නමුත් මේකට පිළිතුරු රජය සපයන්නේ පිළිතුරු. කවුද මේකට බග කියන්නේ? කවුද මේකට බග කියන්නේ කියන එක කියන්න අවශ්‍යයි රජය. ඊට පස්සේ යුනිසෙෆ් එක ගැනනේ World Food Program එකෙන් උත් කිව්වා. හරිද? ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. World Food Program එකත් මේ දත්ත දුන්නා. ඒ අයත් මේ දත්ත දුන්නා දීලා කිව්වා ලොකු ආහාර හිඟයක් තියෙනවා 60%කට විතර රටේ ජනතාවට මේක බලපානවා කියලා. ඒ අය දැන් සහනාධාර ලබා දෙනවා. දත්තෝල කියන කිව්වට රටේ හිම තත්ත්වයක් නැහැ කියන එක කියන්නේ. ඔව් අනේ මන් දන්නේ නැහැ මොනවා කතා කරනවද කියලා. එතියෝපියාව ගැන, රුවන්ඩාව ගැනත් කිව්වෝ ඔහොමනේ. හරිද? අද කොච්චර දියුණු රටක් වෙලා තියෙනවද? හරිද? අද ඔය එතියෝපියාවේ කතාවේ කියන්නේ අද එතියෝපියාව නෙමෙයි අවුරුදු 20කට උඩදී එතියෝපියාව. ওই වගේ කතාවල් තමයි ඇවිල්ලා අපිට කියන්නේ. හරිද? ඒගොල්ලන් කොහොමත් පහළ ආදායම් මට්ටමක හිටියේ ඉහළට යන්න වෑයම් කරමින් හිටියේ අපි ඉන්නේ මධ්‍යම ආදායම් මට්ටමක අපි යල මධ්‍යම මට්ටමෙන් ඉන්න අපි පහළට යනවා මොකද්ද මේකේ තේරුම ඉතින් ඔය කතාවල් අර අපි තර්ක පිළිගන්න ලෑස්ති දත්ත හා කාල ප්‍රවේශ ගැන තර්ක ඉව පිළිගන්න ලෑස්ති නමුත් ප්‍රශ්නයක් නැහැ කියලාද කියන්නේ එහෙමද කියන්නේ එහෙනම් ඉතින් මේ රටේ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ මම හැමදාම කියනෝනේ නැත්තම් අපි යමු ඡන්දෙකට ගිහිල්ලා බලමු මිනිස්සු මොනවද කියන්නේ කියලා. එහෙමනේ මිනිස්සුන්ගේ අදහස අපිට දැනගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන අදහස දැනගන්න පුළුවන්. එහෙමනේ වෙන විදියක් නැහැ නේද ඒක දැනගන්න. යමු ඡන්දෙකට එහෙනම්. ජනතාවට මෙවැනි සහනාවක් මොකටද දැන් අපි දැක්ක පාලනයේ මධ්‍යවර්ගයේ අමතිවරුන්ගේ තක්සේරු වර්තාව ඩබල් ටිපල් කරලා ඉතිපත් කරනවා. අස්ස පොඩි ගණන් දානවලු මේවට ඔබතුමාලා අපිට විරුද්ධවීමක් සිදු කරනවා. මොකද තක්ෂේරු වාර්තාව කියන පොඩ පැහැදිලි කර ආ ගිනි තියපු ගෙවල් වල ඔව් දැන් මම මේ මේ මම මෙහෙම කියන්න ඕනේ හරිද මම තක්ෂේරු වාර්තාව කිසිවක් දැකලා නැහැ ඔබතුමා මේක ඉදිරිපත් කරපු එකත් හොඳයි අපි ඒ කරුණු අරගෙන අනිවාර්යෙන්ම අපි කතා කරනවා
මෙතන දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අපි අනුමත කරන්නේ නැහැ ගෙවල් පුච්චන එක. පොඩ්ඩක්වත් අනුමත කරන්න. කාගේ වුණත් අපේ දේශපාලන විරුද්ධවාදීන් වෙනත් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මොකද අපි විශ්වාස කරන්නේ නැහැ ප්‍රශ්න විසඳන්නේ එහෙමයි කියලා. හරිද? ඒක මම තරේම හෙලා දකිනවා. ඒක කරපු එක. දැන් මෙතන තියෙන වැඩේ මේකයි. කියමු වරදක් වෙලා තියෙන වරද හරි ගස්සන්න ඕනේ කියලා. දැන් මොකටද ප්‍රමුඛත්වයේ තියෙන්න ඕනේ? අඩුවෙන් මොකක් හරි තියෙනවා නම් අපිට හරිද අඩුවෙන් නම් තියෙන්නේ මුදලක් තියෙන්නේ. හරිද? දැන් ගෙදර වුණත් අඩුවේ මුදලක් තිබුණා නම් ඉස්ලාමයේක වැය කරන්නේ කන්න බොන්න අධ්‍යාපනයට නේද? දරුවන්ට වැය කරන්නේ. හරිද? අපි කියලා ගෙවල් ගන්න නැහනේ. ගෙවල් අලුත් වැඩියා කරන්නේ නැහනේ. මහා මාර්ග හදන්න නැහනේ මේ වෙලාවේ. හරිද? මූලිකව දෙන්න ඕනේ එක මානව සම්පතට තමයි දෙන්න ඕනේ. ඉතින් මම වාර්තාවල මේ විස්තර අපිට ලැබුණාම අපි ඒක ගැන කතා කරනවා. අනිවාර්යෙන්ම ප්‍රමුඛත්වයක් ඒකට අපිට දෙන්න බෑ. හැබැයි හරි වැරද්ද ගැන අපි සම්පූර්ණයෙන් පැහැදිලි වෙච්ච වැඩේ නම් වැරදි. මුදල් අමාත්‍යංශවල ඒකකයක් තිබුණා විශේෂයෙන්ම රාජ්‍ය විවසාය ප්‍රතිව්‍යුහ ගත කිරීමට. ඒක අත්‍යවශ්‍යයි. හේතුව ඇවිල්ලා එක රාජ්‍ය විවසායක්වත් අලාභ නොලැබිය යුතුයි. මොකද අපි ඔය දුන්නොත් රිංගන්න ඔය දොරතුලින් කිව්වත් මේගොල්ලන් අලාභ ලැබුවට කමක් නැහැ, අරගොල්ලන් අලාභ ලැබුවට කමක් නැහැ කියලා කිව්වොත් ඒක වෙන්නේ දුර්වල කළමනාකාරීත්වයක් ඇති වෙනවා. හැමෝම ලාභ ලබන්න ඕනේ නැහැ, අලාභ ලබන්න බෑ. එතකොට කාට හරි සහනයක් දෙනවා නම් ඒක තීරණය කරන්නේ ඒ අය නෙමෙයි. ඛනිජ සෙල් සංස්ථාවට තීරණය කරන්න බෑ ඒක. විදුලි බල බණ්ඩලයට ඒක තීරණය කරන්න බෑ. කාටවත් ඒක තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕනේ රජය සහනයක් දෙනවා නම්. ඒ සහනය දෙන්න ඕනේ අයවැය හරහා ඒ සහනය දෙන්න ඕනේ. එතකොට අයවැයේදී අපි දන්නවා මේ සහනය තියෙනවා. අයවැය සම්මත කරනකොට අපි ඒ සහනය දෙනවා. ආයතනෙට එක ගන්න බෑ. ආයතන අලාභ ලබන්න බෑ. එතකොට තමයි ඔය රිංගන්නේ. එතකොට අලාභ ලබන නිසානේ. එතකොට දැන් මොනවද කරන්නේ? අපි කියනවා ඡන්දෙ ඉල්ලනකොට කියනවා අපිට ඡන්දෙ දෙන්න, අපි රැකියාවක් දෙන්න, ලක්ෂයක් දෙන්නම් කියලා අපි ඊට පස්සේ ගෙනලා ඔය ආයතනට රිංගනවා. හැබැයි ඒව ස්වාධීන කරලා අපි කිව්වොත් අලාභ ලබන්න බෑ කියලා ඒක නතර වෙනවා. හරිද? ඉතින් මේ මේ වෙලාවේ අපි ඔක කියනකොට අපි ඔය ප්‍රතිව්‍යුහගත කරනකොට කිව්වා විරුද්ධ උනායකට. මේ වෙලාවේ කිව්වේ කතාව මොකද්ද? රට විකුණනවා, රටේ දේපල විකුණනවා. හරිද? මේ අය දේශද්‍රෝහි. ওই වගේ කතාවල් තමයි කිව්වේ. ඔය කට්ටියම තමයි ඔබතුමා කියපේක හරි. දැන් කියනවා ඌ ඒව කරන්න ඕනේ කියලා. මතකයි නේද? හරිද? ඔබතුමාටම මතකයි නේද ඇවිල්ලා. හරිද? හරිද? අපි මේ 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 මුදල් ලැබෙතුමයි මමයි මේ බෝඩ් එකක් ඇල්ලුවා. හරිද? මොනවද? මිල සූත්‍රය කියලා. මේක මිල සූත්‍රය අවශ්‍යයි කියලා අපි බෝඩ් එකක් මෙහෙම මිල සූත්‍රය පෙන්නවා. එදාත් පාර්ලිමේන්තුවට ගිහලා hina වුණා. මොන මිල සූත්‍රයක් ඕන? ආණ්ඩුවක් ඕනේද කියලා ඔක තමයි පාර්ලිමේන්තුවේ කිව්වේ. මොකද්ද අපි කිව්වේ? අපි කිව්වේ ජාත්‍යන්තර මිලට මෙතන විකුණන්න නැත්තම් මේක කරන්න බෑ. නැත්තම් දුප්පත් මිනිස්සුන්ට මේක ලොකු අසාධාරණයක් කියලා. අපි ඒ කතාව දිගටම කිව්වා. අද අවුරුදු 5කට පස්සේ මිල සූත්‍රය කළානේ. ඉතින් ප්‍රතිව්‍යුහගත කරන කතාවත් අද ඒ අය කියන්නේ. අපි කිව්වා අවුරුදු 5කට උඩදී. හරිද? ඉතින් ඒකයි මම කියන්නේ. හරිද? මේ 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 මිනිස්සු බොරු කියලා 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 ඡන්ද ලබාගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂතුමා ඇතුළුව ඡන්ද ලබාගෙන පත් වුණා. හරිද? පත් වුණා රටට වෙලා තියෙන වැඩේ. ඉතින් අපි බුද්ධිමත් වෙන්න ඕනේ. හරිද? අලාභ ලබන රාජ්‍ය ආයතන අලාභ ලබන්න බෑ. මොකද ඒක බදු ගෙවන ජනතාවයකට ගෙවන්න ඕනේ. ශ්‍රී ලංකා ගුවන් සේවාව ගන්න. ගුවන් සේවාව කියන්නේ කවුද? හරිද? අපි වගේ මිනිස්සු තමයි ගුවන් සේවාව යන්නේ. අලාභය කොච්චරද? ටිකට් එකට ගෙවන්නේ කවුද? අර පොලට යන කුඩා කඩේට යන අම්මා බදු ගෙවනකොට මගේ ටිකට් එකට ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඒ අම්මා තමයි ගෙවන්නේ. ඒක සාධාරණද කියලා මං අහන්නේ. එදා ඒ කතාව කියනකොට කිව්වා වෙන්න රාජ්‍ය දේපොළ විකුණන්න යනවා ප්‍රවේශම් වෙන්න කියලා කිව්වා. අද මොනවද අපිට වෙලා තියෙන්නේ? හරිද? ඒවල අලාභේ එච්චර ලොකේ හිතන්නවත් බැරි විශාල අලාභ තියෙන්නේ. හිතන්නවත් බෑ. අද කතා කරන්නේ බිලියන ගණන් වලින්. ඛනිජ සෙල් සංස්ථාව, එතකොට විදුලිය,
ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සේවය ඒවල අලාභ අපි කතා කරන්නේ බිලියන 200 300 400 500 බිලියන වලින් අධ්‍යාපනයට වියදම් කරමු බජට් එකෙන් වියදම් කළේ බිලියන 165යි වෙන් කළේ රටේ ලක්ෂ 43ට ශිෂ්‍යයන්ට හිතලා බලන්න පුළුවන් නේද ඒක ගැටලුව ප්‍රශ්නය ඉතින් අපි මේකෙන් ගැලවෙන්න ඕනේ ඉතින් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිසංස්කරණය කළ යුතුයි දැන් ඒ අය බලමුකෝ කරයිද කියලා ඒක තමයි බලාගෙන ඉන්නේ එක බලන්න ඕනේ නැත්නම් මේ රැවටිලි කතා කියන්නේ මේක අලාභ ලබනවා අරක ලාභ ලබනවා කියලා. එහෙම අපිට බලන්න බෑ. එක එක බලන්න ඕනේ. එක එක බලලා අර රටේ පුරවැසියට මතක තියාගන්න රටේ විවසායක ආයතනයක් තියෙන්නේ. ඒකේ සේවකයන්ට නෙමෙයි. ඒක තියෙන්නේ රටේ පුරවැසියන්ට. කම්පැනියක් තියෙනවා නම් ඒකේ කම්පැනියේ වාසිය තියෙන්නේ කළමනාකාරීත්වයට විතරක් නෙමෙයි. එක කම්පැනියේ වාසිය තියෙන්නේ අයිතිකාරයන්ට තියෙන්නේ. ඒතර රාජ්‍ය විවසාවේ අයිතිකාරය කවුද? රටේ ජනතාවට වාසියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ එක එක අපි බලන්න ඕනේ. මේක විද්‍යාත්මක පදනමින් බලන්න ඕනේ. බල්ල බලන්න ඕනේ අපිට ලාභයක් තියෙනවනะ ලාභය වැඩි කරගන්නේ කොහොමද කියලා බලන්න. ඒ අනුව තමයි තීරණය ගන්න ඕනේ. දැන් කොටාය මහත් ඇවිල්ලා ඉන්නවා. සාමාන්‍ය රජ සේවකගේ සේවය අර කියම් පෙන්ෂන් එකක් නැහැ මොකුත් නැහැ එයා ගෙදර ඉන්නවා. මුතුමට එහෙමද? ඔබතුමාටත් එහෙමද? ඔබතුමා හොඳ ප්‍රශ්නයක් අහන්නේ සේවය ඇරගිය හැරගියාද සේවයෙන් පන්නලා දැම්මද කියලා ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ආයතනවල වැඩ කරනවා මාත් වැඩ කළානේ ආයතනයකට නිකන් ආවේ නැහැ නේ පාර්ලිමේන්තුවට වැඩ කරලා ආවේ හරිද අවුරුදු 25ක් එතකොට අපි මේ ආයතනයෙන් කවුරු හරි වෙන් වෙනවා නම් සාමාන්‍ය කිව්වොත් ක්‍රම දෙකයි තියෙන්නේ එක ක්‍රමයකට කියනවා අපි VRS කියලා කියනවා voluntary retirement scheme කියලා කියනවා ඒකනේ ඒ ඒ අය කැමැත්තෙන් යනවා. එතකොට අපි කියනවා යම්කිසි මුදලක් එයාට දෙමු. ඒ අය අයින් වෙලා යන නිසා. VRS. දෙවනි ක්‍රමයේ ඇවිල්ලා ඒකෙන් පිට වෙන්නේ එයා වස් කරනවා. ඉහළ කළමනාකරණයේ තීරණයක් ගන්නවා මෙයා වස් කළා දානවා. ඇයි වස් කරන්නේ? එක්කෝ යාට දුන්නේ වැඩේ හරියට කරන්නේ නැහැ. හරිද? නැත්තම් යා හොරගම් කරලා තිනවා. නැත්තම් වංචා කරලා තිනවා. නැත්තම් රැකියාවට අපි හිතුවාට සුසුසුකම් තියනවා කියලා. යාට සුසුසුකම් නැහැ ඒ නිසා යා ප්‍රතිඵල නැහැ. දැන් අපි ඔක්කොම තීරණය කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂට අපි VRS එකක්ද දුන්නේ? නැත්තම් ගෝඨාභය රාජපක්ෂව අපි අස් කරලා දැම්මද කියලා අපි තීරණය කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂට VRS එකක් නෙමෙයි දුන්නේ. අස් කරලා දැම්මේ. රටේ ජනතාව ලක්ෂ ගණන් වලින් ගිහිල්ලා පෙළ ගැහිලා අස් කරලා දැම්මේ. රටේ ජනතාව තමයි අයිතිකරුවන් අමතක කරන්න එපා ඒක අයිතිකරුව ඒ අය ඊළඟ කෝ යන්න කියලා කිව්වා යන්න කියලා කිව්වා අර යන්න වුණා එතකොට යාව පන්නලා තියෙන්නේ ඉතින් රැකියාවකින් කවුරු හරි පැන්නුවට පස්සේ හරිද ඊට පස්සේ යාට ගිහිල්ලා අපි මුදල් දෙනවා VRS එකෙන් ආව නම් ඔය මුදලක් දීලා යවනවා එතකොට මේ දැන් හිතලා බලන්න කම්පැනි එකගෙන හිතලා බලන්න එතකොට ඒක නව අයින් කළාට පස්සේ ඒක කරන්න පුළුවන් කියලා නඩු කියන්න මාව අයින් කළා මේක අසාධාරණයි මම පන්නලා දැම්මා මට ලැබිය යුතු මොකක් හරි මුදලක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ අධිකරණයේ ඉහලින් තියෙන්න ඕනේ අධිකරණයට ඒ තීරණ ගන්න පුළුවන් ඉතින් මම අහන්නේ හරිද මේ ඔය කතාවල් හැදුවනේ ඔය කතාවල් හැදුවා ඉස්සර හැදුව ඔය කතාවල් හරිද මේ අයව පත් කරන්න ඕනේ මේ ජනාධිපතිවරු කියලා දෙවියෝ වගේ හදලා තියෙන්නේ මේ රටේ එක්කෙනෙක් ගැන නෙමෙයි මම කතා කරන්නේ මේ ඔක්කොමලා ගැන මොකද්ද මේකේ තේරුම? දැන් හිතලා බලන්න. අර ජනාධිපතිවරු. අර ජනාධිපතිවරුන් විශ්‍රාම ලැබපුවාම. හරිද? එතකොට අවුරුදු 2කින් විශ්‍රාම ලැබුවත්, අවුරුදු 4කින් විශ්‍රාම ලැබුවත්, හරිද? අවුරුදු 10කින් විශ්‍රාම ලැබුවත්, අවුරුදු 11කින් විශ්‍රාම ලැබුවත්, ඒ ඇයට ඔක්කොම මේ දේවල් ලැබෙනවා. හරිද? මේ දේවල් ලැබෙනවා. හරිද? අපි මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. විශ්‍රාම ලැබුණා විතර නෙමෙයි, සමහර විශ්‍රාම ලැබලා පාර්ලිමේන්තුවටත් එනවා. විශ්‍රාම ලැබලා පාර්ලිමේන්තුවටත් එනවා. හරිද? ඉතින් මේ මේක ඇවිල්ලා මම මේ පුද්ගලයන් ගැන කියන එකක් නෙමෙයි මම මේ සිස්ටම් එක ගැන කියන්නේ සිස්ටම් චේන්ජ් අපි කතා කළේ සිස්ටම් එක ගැන අපි හිතන්න ඕනේ හරිද මට තේරෙනවා සෑහෙන කාලයක් ඇත තැනක වැඩ කළොත්
විශ්‍රාම පඩියක් ලැබෙන එක ඒක තේරුම් ගන්න පුළුවන්. EPF ETF එකක් තියෙනවනම් EPF ETF එක ලැබෙන එක අපිට තේරුම් ගන්න පුළුවන් හැමෝටම රටේ. ඒක තියෙන්න ඕනේ. ඒක දෙකක් නැහැ. සාධාරණත්වයේ තියෙන්න ඕනේ. ඒතර සමහර රැකියාවල අවදානම තියෙනවා ඒකට ආරක්ෂාව තියෙන්න ඕනේ. ඒක දෙකක් නැහැ. ඒක නැහැ. හැබැයි වර ප්‍රසාද ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වර ප්‍රසාද ගැන අපි හිතන්න ඕනේ. අර අපි හිතන්න ඕනේ වර ප්‍රසාද ගැන. මම මගේ මතේ මම නැවත නැවත කියනවා මේක අපේ පක්ෂයේ මතෙත් මේකයි. ඔය විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ. මේ රට සුදුසු නැහැ. මොකද්ද මේ අපි කරන සෙල්ලම? මොකද්ද මේ කරන සෙල්ලම? සුදුසු නැහැ. විදායක ජනාධිපති ක්‍රමය. ඒකේ බලතල හරහා තමයි යොක වෙන්නේ. ඔය එංගලන්තේ වගේ රටක් ගන්න මේ නිවුස් එකේ තියෙනවානේ. මොකද ඊයේ කාන්තාවක් ජනාධිපති නියවෙන්නේ සමාවෙන්න අගමැති නියවෙන්නේ යනවා කියන නිවුස් එකේ තියෙනවා. ඒ රටවල් වල මේ අවුරුදු පහේදී අගමැතිවරු හිටියා 3-4 දෙනෙක්. හරිද? ඉතින් ඒ විශ්‍රාම යන හැම එකක් නිවසක් ලැබෙනවද? මොකද්ද මේ අපි කරන්නේ? අපි පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා නම් අපි විශ්‍රාම ලැබුවට පස්සේ අපේ ගෙදරට යන්නේ. එක්ක අපිට ගෙදර අයිති නැත්නම් අපි කුලියට ඉන්නවා. මොකද්ද මේ? ජර්මනියේ ජනාධිපති නිය වෙලා හිටියා ඇන්ජලා මර්කල් දීර්ඝම කාලයක් ජනාධිපති වෙලා හිටිය කාන්තාව. ජනාධිපති වෙන්න ඉස්සලා හිටපු ෆ්ලැට් එකේමයි අවුරුදු මන් දන්නේ 15කටද කොහෙද පස්සේ අයින් වෙනකොටත් ඒ ෆ්ලැට් එකේමයි හිටියේ. ඒ ෆ්ලැට් එකේමයි හිටියේ. හැම ඉරිදට කියනවා ස්වාමි පුරුෂයෙක් යනවලු මාකට් එකට කෑම ටික අරගෙන එළවලු ටික එහෙම අරගෙන ඇවිල්ලා සුමානෙට තියලා ස්වාමි පුරුෂයෙක්ට ජීවත් වෙන්නේ ෆ්ලැට් එකේ. මං හිතන්නේ අපි මේ ඇස් අරින්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මේ ජනාධිපති ක්‍රමය මම අහනවා. රටට සුදුසුද? මේක රටට සුදුසු නැහැ. ඒකට තමයි සම්බන්ධ ඔය ඔක්කොම අහන අනිත් ප්‍රශ්නයකටයි සම්බන්ධ. අපි පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක් පත් කරනවා. ඒ ආසුදුසු නැත්නම් වෙන කෙනෙක් දානවා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා. රටේ ප්‍රශ්න සංකීර්ණ එක පුද්ගලයෙක්ට මේක කොහොමවත් විසඳන්න බෑ. කොහොමවත් විසඳන්න බෑ. අපේ ඉතිහාසය දිහා බලන්න. ඒ නිසා ඔබතුමා අහපු ප්‍රශ්නේ පුද්ගලයා ගැනනේ. මම කියන්නේ පුද්ගලයා ගැන අහපු ප්‍රශ්නේ වැදගත්. නමුත් සිස්ටම් එකත් අපි මාරු කරන්න ඕනේ. ඊ රංජන් රාමනායක මහතා කිව්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සූදානම් කියලා. සරත් පොන්සේක මහතා ප්‍රකාශ කළා කියලා. මේ අභියෝග නෙමෙයි ඔබතුමාලා පස්සේ සම්බන්ධ ඇහෙන්නේ. අනේ ඕක මම උත්තර දීලා වැඩක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් කියන්න මම ජනාධිපති වෙන්න ඕනේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට ඒක ආයිතිය තියෙනවා. ඒක කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන්. හැබැයි හරිද? ඇත්තටම වෙනසක් කරන්න යනවා හොඳ පුද්ගලයන් අවශ්‍යයි. නමුත් කොයි පැත්තෙන් වුණත් ඒ අය එන්න ඕනේ පක්ෂ එකතු කරගෙන තමයි එන්න වෙන්නේ. මොකද පක්ෂවල හුඟක් සමාජිකයන් ඉන්නවා. ඉතින් ඒ ඡන්ද ඔක්කොම අවශ්‍යයි මේ ක්‍රමය තුල. ඒකයි මම කිව්වේ මම ඔය ක්‍රමයටම විරුද්ධයි කියලා කිව්වේ. තේරෙනවා නේද? අපි හිතනවා මේ එක පුද්ගලයෙක් ආවත් හරිද එයාට මේ ඔක්කොම අපිව ගලව ගන්න පුළුවන් වෙයි කියලා. මේ ගෝඨාභය රාජපක්ෂ ගේම අපි පාඩමක් ඉගෙන ගත්තා. හරිද? මේ මම අර පුද්ගලයන්ගේ නම් කියලා කතා කරන්න යන්නේ නැහැ. අති ඔය 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 උගලට අපි වැටෙනවා නම් එනම් මේ රට කවදාත් අපිට ගලව ගන්න බැරුව යනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.